අයිබෝවත් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනු අංක ප්‍රථමයෙන් සිරස්තල. සහල් මිල ගැටලුව විසඳීමට ජනපතිගෙන් උපදෙස්. ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම හෙට. කොළඹ සහ වන්නි දිස්ත්‍රික්කවල තැපැල් ඡන්දාඩංකු රක්ෂිත පැකට්ටු භාර ගනී. අමරිකාවෙන් යුක්්‍රේණයට ඩොලර් මිලියන විස්සක ණය ආධාර. සහල් මිල සම්බන්ධ ගැටලුව විසඳීම සඳහා ගතයුතු කඩිනම් පියවර පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යංශයට සහ වියල්වි මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ එම නිලධාරීන් අද ජනාධිපති කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම වෙළඳ අමාත්‍යංශවල සහ වියළි මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් අද ජනාධිපති කාර්යාලයේදී හමු වුණා. සහල් මිල සහ ඒ සම්බන්ධයෙන් පවතින වර්තමාන තත්ත්වයන් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරුණු අතර ඒ සම්බන්ධව ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි කෘෂිකර්ම ඉඩම් පශු සම්පත් වාරිමාර්ග ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේ ලේකම් MPNM වික්‍රමසිංහ වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සමුපකාර සංවර්ධන කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් MM නයිමුතින් වියළි මණ්ඩලයේ සභාපති AMU පින්නලන්ද යන මහතුරු නැතුරු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මියන්මාර තානාපති මාල තන්ටයික් මහත්මිය අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව මෙහිදී තානාපතිනිය දැනුවත් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සංචාරකින්ගේ සහ පුරවැසියන්ගේ ආරක්ෂාව මේ වන විටත් තහවුරු කර ඇති බවද පෙන්වා දී තිබෙනවා. මිනිස් ජාවාරම්කරුවන් විසින් මියන්මාරයේ රඳවාගෙන සිටිනු ලබන ශ්‍රී ලාංකිකයින් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී තානාපතිවරිය සමග දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර පවතින වසර 75ක රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව සහ දිගුකාලීන සංස්කෘතික සම්බන්ධතා තවදුරටත් තහවුරු කර ගැනීමට මියන්මාර රජය කැපවී කටයුතු කරන බවයි තානාපතිවරිය සඳහන් කළේ. ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම හෙට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. මේ අතර මහමැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම ඔක්තෝබර් 30වනදා සිට අදියර කිහිපයක් යටතේ පැවැත්වෙන බවයි ඒ මහතා සඳහන් කළේ. අතර ඔක්තෝබර් මාස 26 වෙනිදා එනම් සෙනසුරාදා හෙට දිනේදී පැවැත්වෙන ඇල්පිටිය පළාත් පාලන මැතිවරණය. මේ සඳහා මෙවට කණ්ඩායම නමයක් නාමචනා බාරදීලා අවසන් වෙනවා තියෙනවා. ඒ අනුව ඔවුන් ඇල්පිටිය ප්‍රාදේශීය බල ප්‍රදේශයේ මධ්‍යස්ථාන 48කදී ඡන්ද විමසීමට කටයුතු කළා තියෙනවා. ඒ අනුව අද දිනේදී මෙම ඡන්ද මධ්‍යස්ථානවලට අදාළව නිලධාරීන් සහ අදාළ පිරිවැය සියල්ල අද දිනේදී වාහනය කරනවා. ඒ වගේම අද දිනේදී ඔවුන් මෙම ස්ථාන රැඳී ඉන්නවා. හෙට උදෑසන 7ට ඡන්ද විමසීම ආරම්භ වෙනවා. පස්වර 4ට ඡන්ද විමසීම අවසන් වෙනවා. ඒ වගේම තමයි මේ පළාත් පාලන මැතිවරණයේදී පැවැත්වෙන්නේ මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය තුළ. ඒ අනුව ඔබට ලැබෙන ඡන්ද පත්‍රිකාවේ තරඟ කරන ලබන පාලන පක්ෂ ආස්වාදින කණ්ඩායම තමයි ඡන්ද පත්‍රික ඇතුළත් වෙන්නේ. ඒ අනුව ඔබ සලකුණු කරන ආකාරයට දේශපාලන පක්ෂය එම පක්ෂයෙන් එම කොට්ටාශයෙන් ඉදිරිපත් වූ ඡන්ද අපේක්ෂකයාට තමයි ඔහුට ඒ ඡන්දය ලැබෙන්නේ. ඒ අනුව යම් කොට්ටාශයක වැඩිම ඡන්දගත් දේශපාලන පක්ෂ ආස්වාදින කණ්ඩායම අපේක්ෂකයා එම කොට්ටාශයේ මන්ත්‍රීවරයා විදිහට ඉදිරිපත් වෙනවා. ඒ වගේම තමයි පළාත් පාලන බල ප්‍රදේශය තුළ සමස්තව එක් එක් දේශපාලන පක්ෂ ආස්වාදින කණ්ඩායම් ලබා ගන්නා වූ ඡන්ද සංඛ්‍යාව මත පදනම් වෙලා ඔවුන්ට අදාළ මන්ත්‍රීදුර සංඛ්‍යාව තීරණය වෙනවා. ඒ අනුව අමතර ලැයිස්තුවෙන්
වශයෙන් ඒ පත් ඉදිරිපත් කිරීම සිදු කිරීමට කියාව තිබෙනවා. පහුගිය ජනතරණයේදී සුලංගිල්ලේ පාට සලකුණු කර තාම ඒ සුලංගිල්ල තියෙන පාට ඉවත් වෙලා නැහැ. ඒත් එක්කම මේ වෙන විට හෙට දිනදී පැවැත්වෙන LPTA සඳහා අපි යොදාගත් මහපටැංගිල්ල යොදාගත්තා. ඒ අනුව 2024 නොවැම්බර් 14 දින පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී දබරැංගිල්ල තමයි මුසි සභාව තීරණය කළා තියෙන්නේ උචිත ලකුණින් සලකුණු කිරීම සඳහා. 2024 නොවැම්බර් 14 පැවැත්වෙන දිනට පාර්ලිමේන්තු මැතිවරණ අදාළව තැපැල් ඡන්ද නිකුත් කිරීමේ කටයුතු පහුගිය 23 දින දැස්තු කරන ලැබුවා. ඒත් අපි අවස්ථාවේදී වර්ණි සහ කොළඹ දිස්ත්‍රික්ක දෙකේ තැපැල් ඡන්ද නිකුත් කිරීම අතුරු ලැබ යුනට ගරු අධිකරණයේ විභාගයට පත් වුණු අඩු කීපයක් නිසා. නමුත් ඒ නඩුවල බින්දුත් සමග අපි අද දිනේදී කොළඹ සහ වර්ණි දිස්ත්‍රික්ක වල තැපැල් ඡන්ද නිකුත් කිරීමේ කටයුතු කරන ලබනවා. ඒත් එක්කම මේ තැපැල් ඡන්ද අදාළ සාතිකින්දාන ලැබුණෙන් පස්සේ ඔක්තෝබර් 30 නොවැම්බර් 1 සහ 4 කියන දිනවලදී ඒ තමන්ගේ සේවා ස්ථානවල ඡන්දය සලකුණට හැකියාව ලැබෙනවා. ඒත් එක්කම තමන්ගේ සේවා ස්ථානයේ ඡන්දය සලකුණට හැකියාව නොලබන ඡන්දදායක තැපැල්දායක සඳහා 7 සහ 8 කියන දෙදින ඔවුන්ගේ සේවා ස්ථානයේ පිහිටි දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලයේදී විශේෂ ඡන්ද මධ්‍යස්ථාන සකස්ලා එහිදී ඡන්දය පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන් ඉල්ලා සිටින ඔබගෙන් 30 වෙන් කළ ආයතන 30 දිනේදීම ඡන්දය සලකුණු කරන්න. ඒ වගේම 1 සහ 4 දිනවලදීත් ඒ ආකාරයෙන් ඡන්දය සලකුණු කරන්න. මොකද මේ දින ගාන ඔබට ලබා දීලා තියෙන්නේ ඔබේ පහසුව සඳහා. එඳා ඒ අදාළ දිනවලදී ඒ ආකාරයෙන් ඡන්දය සලකුණු කිරීම සම්බන්ධයෙන් ඉසි ආකාරයට ප්ලස් සකස් කර ගැනීම අතිකින්දාගේ වගකීමක් වෙනවා. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව කොළඹ සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික්ක දෙකෙහි තැපැල් ඡන්දාඩංගු රක්ෂිත පැකට්ටු බහර ගැනීම අද සිදු කරනු ලැබුවා. කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා සඳහන් කළේ එම දිස්ත්‍රික්කය තුළ තැපැල් ඡන්ද අයදුම්පත් 756ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි. කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද බෙදා හැරීමේ කටයුතු අද දිනේදී සිද්ධ වෙනවා. තැපැල් ඡන්ද දායකයන් 37,069 ඒ සඳහා සුදුසුකම් ලැබලා තියෙනවා. ඒ වගේම මේ මාසේ 30 වෙනිදා තැපැල් ඡන්ද භාවිතා කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්, ඒ වගේම මැතිවරණ කාර්යාලයේ නිලධාරීන් හා පොලිසිය නිලධාරීන් අවස්ථාව හිමි වෙනවා. දින යම් කිසි ආකාරයකින් ඡන්දය ප්‍රකාශ කරන්න නොහැකි වූ නොවැම්බර් මාස 4 දිනේ ඒ සඳහා වෙන් කරලා දෙනවා. අනිකුත් නිලධාරීන් සියලු දෙනාටම නොවැම්බර් මාස 5 සහ නොවැම්බර් මාසේ 4 යන දින දෙකෙහි තමගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙකුට ඒ දිනවලදී ඡන්දය ප්‍රකාශ කරන්නට නොහැකි වුවොත් පුළුවන් ඊළඟ මාසේ නොවැම්බර් මාසේ 7-8 යන දින දෙක ඇතුළත දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තියෙන මැතිවරණ කාර්යාලයේදී ඔබගේ ඡන්දය භාවිතා කිරීමට ඉඩ පහසුකම් සලසා තියෙනවා. ඉල්ලුම් පත්‍රවල තියෙන අඩුපාඩු හේතු කොටගෙන 756 ඉල්ලුම් පත්‍ර ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒ වගේම ඒවට විවිධ හේතු බලපාන ඇත්තටම ඉල්ලුම් පත්‍රවල තියෙන අඩුපාඩු සහ සහතික කිරීමේ තියෙන දුර්වලතා එකට හේතු වෙලා තියෙනවා. ඇත්තටම අද දවස ඇතුළත අපි තැපැල්ට මේ සියලුම බෙත්ඡන්ද තැපැල් ඡන්ද භාර දීම සිද්ධ කරනවා. ඉන් පසුව මධ්‍යම තැපැල් හුවමාරුවේදී අදාළ බෙදා හැරීම් කටයුතු තැපැල් දෙපාර්තමේන්තු විදිහින් විසින් සිදු කරනු ලබනවා. ඇත්තටම අපි හිතනවා හවස 3-4 විතර වෙනකොට අපි බෙදා හැරීමේ කටයුතු අවසන් කරගන්න අවශ්‍ය සංවිධාන කටයුතු මේ වෙනකොට සිදු කරලා තියෙනවා. ලැස්සන 8 මාර්ට තමා අපි ඡන්ද බෙදා හැරීමේ කටයුතු ආරම්භ කළේ. ඒ සම්පූර්ණ කරන සියලු මේවා ඒ අවස්ථාවේම තැපැල් දෙපාර්තමේන්තුවට භාර දීම කොටස් වශයෙන් සිද්ධ වෙනවා. ඒ ආකාරයෙන්ම තමා මේ තැපැල මාර්ගයෙන්ම තමා අපි යවන ක්‍රමවේදයෙන්ම තමා නැවතත් භාවිතා කරන්නේ ඡන්දය අපවිත අපව ප්‍රකාශ කරපු ඡන්ද ගෙන්වා ගැනීම සඳහා. ඒකත් තැපැල් දෙපාර්තමේන්තුව හා එකතුව සංවිධානය කරලා තියෙනවා. යහපත් ප්‍රවෘත්ති කලාවක සයිබර් අවකාශිත ප්‍රවේශය ලෙසින් ශ්‍රද්ධා ටීවී නිවුස් යූටියුබ් නාලිකාවේ පරිශීලක ප්‍රමාණය ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. තවදුරටත් එකී යහපත්ම දෑ ඔබ වෙනුවෙන් රැගෙනෙන්නට අප සූදානම්. එදා සිට අද දක්වාම ශ්‍රද්ධා ප්‍රවෘත්ති මෙරට ජනමනසට රැගෙනාවේ උචිත දෑම පමණි. පුවත් සටහන් නිම වූයේ යහපත් මාධ්‍ය සංස්කෘතියක පෙරකමන්කරුවෙකු ලෙසින්මය. දිනක සටහන් සියල්ල යහපත් ප්‍රස්තුත හා එකතුව ශ්‍රද්ධා ප්‍රවෘත්ති වටා පවුලේ සැම එක්විය. දරුවන්ටත් උචිත ලෙසින් පුවත් සටහන් ගෙනෙන්නට ශ්‍රද්ධා ප්‍රවෘත්ති විකාශයට හැකි වූයේ සමාජ රික්තක යහපත් ලෙසින් පුරවාලමින්. රූපවාහිනියෙන් ඔබ සොයා ආ අප සයිබර් අවකාශයෙන්ද එකී යහපත් මාධ්‍ය භාවිතාව ඔබ වෙතට තිළිණ කරන්නට විය.
ශ්‍රද්ධා TV News Facebook පිටුව ඔස්සේම ශ්‍රද්ධා TV News YouTube නාලිකාව හරහාද ප්‍රවෘත්ති සටහන් වල ඇති අරුත් නිසි පරිදි හරවත්ව ලොවටම කියන්නට වියා. එලෙසින් ශ්‍රද්ධා ප්‍රවෘත්ති ආරම්භමේ සිට ශ්‍රද්ධා TV News YouTube නාලිකාව වෙත බොහෝ පරිශීලකින් ප්‍රමාණයක් එකතු වූයේ අප කෙරෙහි විශ්වාසය තබමින්. එකී විශ්වාසය කුඩා කලකින්ම අප වටා ගොඩනැගෙමින් මෙවන විට ශ්‍රද්ධා TV News YouTube නාලිකාවේ පරිශීලක ප්‍රමාණය ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබේ. දිනක පුවත් සටහන සේම සමාජ වැඩදායී මානුෂීය ගුණාංග ඇතුළත් වීඩියෝ පට දෙස් විදෙස් තොරතුරු තාක්ෂණික අධ්‍යාපනික දැනුම සියල්ල ශ්‍රද්ධා TV News YouTube නාලිකාව හරහා අප ජනගත කරන්නට වියා. ලක්ෂයේ පරිශීලක ප්‍රමාණය නොපටත් ඔබ වෙතට මේ සියල්ල එලෙසින්ම ගෙනෙන වාසේම ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් එලෙසමයි. පාර්ලිමේන්තු මහමැතිවරණයට තව ඇත්තේ දින කිහිපයක් පමණයි. ඒ සමග අපි හිතුවා පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ පළමු මැතිවරණය පිළිබඳව සොයා බලන්න. පාර්ලිමේන්තු මැතිවරණයකට දින නියම වී තිබෙන මොහොතක අපි හිතුවා පාර්ලිමේන්තු මැතිවරණයේ ඉතිහාසය සහ පළමු පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳ විමසා බලන්න. ලංකාව බ්‍රිතාන්‍යයේ සම්පූර්ණයෙන්ම නිදහස නොලැබූ යුගයක මෙරට පළමු පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා තිබෙනවා. එහි පළමු පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණ කරනු ලබන්නේ DS සේනානායක මහතා විසින් නිර්මාණය කරන ලද එක්සත් ජාතික පක්ෂය. නමුත් බහුතර චන්ද්‍ර ප්‍රමාණයක් ලබා ආණ්ඩුව පිහිටුවීමේ හැකියාව එක්සත් ජාතික පක්ෂයට නොති වූ අතර ඔවුන් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය හා එකතුව පාර්ලිමේන්තුව තුළ තම බලය ස්ථාපිත කරනවා. පාර්ලිමේන්තු මැතිවරණය මෙරටට අවශ්‍ය වන්නේ ඇයි? මෙරටට පැමිණි සෝල්බරි කොමිසම හමුවේ පවතින රාජ්‍ය මන්ත්‍රණ සභා ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු මැතිවරණකට යාමේ අවකාශය ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්ෂය නමින් නවතම දේශපාලන පක්ෂයක් පිහිටුවාගත් දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභා නියෝජිතයෙක් වූ DS සේනානායක මහතා විසින් ඉල්ලා සිටිනවා. සිංහලයන් බහුතරයක් සිටින එක්සත් ජාතික පක්ෂය මේ ඔස්සේ රටේ බලය ලබා ගැනීමට තමන් විරුද්ධ බවත් මේ හේතුවෙන් රටේ කුඩා ජනකොටස්වලට අසාධාරණයක් වන බවත් එවකට දමිළ නායකයන් විසින් පෙන්වා දෙනවා. නමුත් විවිධ යෝජනා හා එකඟතා මැදේ සේනානායක මහතාගේ මෙම යෝජනාව අනුව පළමු පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අවසර ලබා දෙනවා. දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කාලයේ 1947 ජූලි මාස දක්වාම අවුරුදු 11/30 පැවතුණු අතර දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අවසන් රැස්වීම ජූලි මාස 1 වෙනිදා පැවැත්වෙනවා. එහිදී පාර්ලිමේන්තු මැතිවරණය සඳහා 6 වන ජෝර්ජ් රජුගේ අවසරය ශ්‍රී ලංකාවට හිමි වෙනවා. මේ මැතිවරණය සඳහා ඉදිරිපත් වූ පක්ෂ මොනවාද? ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කළ පළමු හා පැරණිතම දේශපාලන පක්ෂය ලෙස NM පෙරේරා මහතා සහ පිලිප් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 1935 වසරේ දෙසැම්බර් මස 18 දින ලංකා සම සමාජ පක්ෂය පිහිටු වුණා. මෙරට පූර්ණ නිදහස ලබා ගැනීම සහ ලංකාවේ සමාජවාදය ස්ථාපිත කිරීම අරමුණු කොටගත් පුළුල්ලු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස ඔවුන් මෙම පක්ෂය හඳුන්වනු ලබනවා. 1940 වසරේ පෙබරවාරි මස අගදී සම සමාජ පක්ෂය සමග ඇති වූ මතභේදයන් මුල් කරගෙන දොස්තර වික්‍රමසිංහ මහතා ඇතුළු කිහිප දෙනෙක් සම සමාජ පක්ෂයෙන් ඉවත් වෙන අතර ඔවුන් විසින් 1943 දී කොමියුනිස්ට් පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගන්නවා. ඊට පසුව එක්සත් ජාතික පක්ෂය 1946 වසරේ සැප්තැම්බර් 6 වනදා DS සේනානායක මහතා ප්‍රධානත්වයෙන් බිහි වෙනවා. ලංකාවේ පළමු පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මෙම පක්ෂ තුනට අමතරව 1944 වසරේ අගෝස්තු මාසයේදී පිහිටුවන ලද සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය, ලංකා ඉන්දියානු කොංග්‍රසය සහ බොල්ෂෙවික් සමසමාජ පක්ෂයද ඉදිරිපත් වෙනවා. 1931 හා 1936දී පවත්වන ලද රාජ්‍ය මන්ත්‍රණ සභා ඡන්ද විමසීම් වලදී විවිධ පාටින් යුක්ත ඡන්ද පෙට්ටි වලට ඡන්දය දැමීම වෙනුවට අපේක්ෂකයන් වෙත ලබා දී තිබූ ඡන්ද ලකුණ අනුව සලකුණු කිරීම ප්‍රථම වරට ආරම්භ වන්නේ මේ මැතිවරණය තුළයි. මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම 1947 ජූලි මාස 26 වන දින සිදු වූ අතර අලියා, පාපැදිය, නිවෙස, සමනැලයා, යතුර, කණ්ණාඩිය යන සලකුණු, කුරුල්ලා, රෝදය, ඔරලෝසුව, ලාම්පුව, පුටුව, ගුවන් යානය, ඇස හා ඇඳ යන සලකුණු මේ මැතිවරණය සඳහා පක්ෂවල අපේක්ෂකයන්ගේ හා ස්වාධීන අපේක්ෂකයන්ගේ ඡන්ද ලකුණු ලෙස යොදාගෙන තිබෙනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්.
දෙදහස් විසිහතර ඔක්තෝබර් මාසයේ පළමු දින විස්ස තුළදී මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 85,836ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම වාර්තාව මගින් පෙන්වා දෙනවා. ඒ අනුව 2024 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව දැක්වෙනුවේ 15,70,644ක් ලෙසයි. ඕස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදාව විසින් භාවිතා කරන ලද බ්‍රීච් කාෆ්ට් කින් එයා 350 වර්ගයේ නව නිරීක්ෂණ ගුවන් යානයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පරිත්‍යාග කර තිබෙනවා. එය ඉදිරියේදී ගුවන් හමුදා අංක 3 සමුද්‍රීය බලගණයට අනුයුක්තව රාජකාරී ඇරඹීමට නියමිතයි. ශ්‍රී ලංකාවට අයත් මුහුදු කලාපයේ සමුද්‍රීය ආවේක්ෂණ හැකියාව වර්ධනය කිරීම සඳහා මෙම බ්‍රීච් කාෆ්ට් කින් එයා 350 වර්ගයේ ගුවන් යානය යොදා ගන්නා බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කළේ. මේ තුලින් සමුද්‍රීය දැනුවත් කිරීම, මිනිස් ජාවාරම් තුරන් කිරීමට අදාළ ක්‍රියාමාර්ග සහ කලාපීය රටවල සහයෝගීතාව වර්ධනය කර ගැනීම සිදු කරන බව සඳහන්. මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 41,700 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළා. වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් හඳුනාගෙන තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 10,486ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,936 දෙනෙකු වාර්තා වී තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 2,306ක්. ඒ අනුව බස්නාහිර පළාතෙන් රෝගීන් 17,728 දෙනෙකු වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. මේ මාසයේ ගත වූ කාලය තුළ පමණක් රටපුරා රෝගීන් 289 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. පසුගිය මාසයේ වාර්තා වූ රෝගීන්ගේ සංඛ්‍යාව 2,769ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිට වූ බව කියන ප්‍රශ්න තුනක් සඳහා සම්පූර්ණ ලකුණු ලබා දීමට ගෙන ඇති තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා නොවැම්බර් මාස 18 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊයේ නියම කරනු ලැබුවා. මෙම පෙත්සම ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ඉදිරියේ කැඳවා තිබුණේ. එහිදී පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා නොවැම්බර් මාස 5 වනදාට පෙර ගොනු කරන ලෙස වග උත්තරකරුවන්ට නියෝග කළ විනිසුරුවරයා ඊට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා නොවැම්බර් මාස 12 දාට පෙර ගොනු කරන ලෙසත් නියෝග කර තිබෙනවා. ඉන් අනතුරුව පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මාස 18 වනදා කැඳවන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත්තේ. දිවෙන උතුරු ප්‍රදේශයේ මේ වෙනුවට අදවැසි සාහිත්‍ය කාලම තත්ත්වයක් පවතින මේ තත්ත්වය අද දිනේ පුරාත් අපේක්ෂා කිරීමේ හැකියාව තියෙන විශේෂයෙන් උතුරු පළාතේ බොහෝ ප්‍රදේශවලට අද දිනේදී ආසවලාකුලින් බරපතලයි වගේම කඩින් කඩ වැසි හෝ ගිගුරුන් සැදැස් අපේක්ෂා කරන්න පුළුවන් වගේම ඇතම් ස්ථාල මිලිමීටර් 100ක් වූ අදවැසි අපේක්ෂා කිරීමේ හැකියාව උතුරු පළාතේ පවතිනවා. තමතරව අපි ගත්තොත් වයඹ බස්නාහිර සහ දකුණු පළාතලත් ඒ වගේම සබරගම පළාතේ ඇතම් කොටස්වලත් සිවාර කීපයක් ඇතිවීමේ හැකියාවක් පවතින උදෑසන කාලයේ සවස් කාලයේ දිවැසි තත්ත්වය තරමක වැඩිවීමක් අපේක්ෂා කරන්න පුළුවන්. අමතරව දිවෙනේ අනෙකුත් ප්‍රදේශ ගත්තොත් විශේෂයෙන් උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී තැනින් තැන ගිගුරුන් සැතැස් වර්ධනය වීමේ හැකියාව අද දිනේදී පවතිනවා. සමගම දිවෙන වටා මුහුදු ප්‍රදේශවල තත්ත්වය ගත්තොත් සුළං සාමාන්‍යයෙන් නිරත දිශාවෙන් හෝ බටහිර දිශාවෙන් තමයි හමා යන්නේ. වේගය පැයට කිලෝමීටර් 30-40 අතර ආගයක පවතින්නේ. නමුත් හම්බන්තොට සිට පොතුවිල් දක්වා වලට වෙන මුහුදු ප්‍රදේශවල මේ සුළං වේගය විටක පැයට කිලෝමීටර් 50 පමණ දක්වා වැඩි වීමේ හැකියාවක් පවතින නිසා එම මුහුදු ප්‍රදේශ තරමක රළු ස්වභාවයක් ගන්න පුළුවන්. ඊට අමතරව අනෙකුත් මුහුදු ප්‍රදේශ යහපත් තත්ත්වයක් පවතිනවා. ඒ සමග විශේෂයෙන් මතක් කරනවා බෙන්ගු බෙන්ගල් වකුමුදු ප්‍රදේශයේ පැවති ඩානසුලි කුණාටුව මේ වෙනුවට ඉන්දියාව දෙසට ඇතුළු වෙමින් පවතින ඔය වගේ මේ පද්ධතිය ගොඩබිමට ඇතුළු වීමත් සමග ක්‍රමයෙන් දුර්වල වෙයි කියලා තමයි අපේක්ෂා කරන්නේ. එසේ නමුත් අද දිනේදී විශේෂයෙන් බෙන්ගල් වකුතුරු මුදු ප්‍රදේශයේ ධීවර සහ නාවික කටයුතු වලින් වළකින්න කියන එක තවදුරටත් මතක් කරන්න කැමැති. විශේෂයෙන් බෞද්ධ ධීවර යාත්‍රා කළ ධීවර කටයුතු වල දෙන්නන් ඒ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන්න කියන එක මතක් කරනවා. ඒ සමග මේ පද්ධතිය ගොඩබිමට ඇතුළු වීමත් සමග ඒ ක්‍රමයෙන් දුර්වල වීම සමග හෙට දිනෙන් පසු ඒ මුදු ප්‍රදේශත් යහපත් තත්ත්වයට පත් වේ කියලා අපේක්ෂා කරනවා. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නවතම පුවත් දැනගැනීමට ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කරන්න.